සුබ දවසක් වේවා සියලු දෙනාටම. ආදරණීය දේවා, කමක් නැහැ නියම කතා කරලා, සහ ඔබතුමාලගේ කණ්ඩායම දැනගෙන ගියොත් හතරමග කතරගම, නොදැන ගියොත් අතරමග වගේ දෙයක් මම මේ මතක් කරන්නේ. මම හිතන්නේ වෙනස් වීම තමයි ලෝකේ නොවෙනස් වෙන එකම දේ. වෙනස් වීමට අකමැති සෑම පුද්ගලයෙක්ම, වෙනස් වීමට අකමැති සෑම සමාජයක්ම, රටක්ම අසාර්ථකයි එකතැන තමයි. ඔබතුමාලා වෙනස් වෙන්න අවශ්‍ය දෙයක් දීලා තියෙනවා. හැබැයි මම එක දෙයක් ඉල්ලීමක් කරනවා. මේක අපි වෙනස් කරන්න තව තැනකුත් තියෙනවා. දැන් මේ මම ඔබෙන් ඉල්ලන්නේ ඇඟට අමාරුවක් කැක්කුමක් තිබ්බ ඔබ වැනි කණ්ඩායමක් කොහේ හරි තැනක කාමරයක එකතු වෙලා උපන් රටට දේශයට යමක් ජීවිතුන් අතර ඉන්න කාලේ කරන්න ඕනි කියලා දැවැන්ත ප්‍රයත්නයක් තමන්ගේ දින දැනුමින් බුද්ධියෙන් කරලා තියෙනවා. පළවෙනිම ප්‍රධාන කාරණය තමයි එකක් මේක පිළිගන්න කරන්න ඕනි, ක්‍රියාත්මක කරන්න ඕනි කණ්ඩායම මේක පිළිගන්නවද කියන එක. ඔව්, අපි කියමුකෝ 225 විනාශ කරා කියලා. හැබැයි මම හිතනවා මේක වෙනස් වෙන්න නම් වෙනස් විය යුතු කාරණා අනිත් දේවලුත් අපි දැනගත යුතුයි කියලා. මොකද හේතුව 225 විනාශ කරන්න ඕන කියන සමාජ කතිකාවක් ඇති වෙලා තිබ්බට 225 විතරක්ම නෙවෙයි මේ රටේ මේ අවාසනාවට හේතුව. මොකද මම ඔබෙන් ඉල්ලන්නේ මාධ්‍ය සහ සමාජ මාධ්‍යත් ඔබ දැවැන්ත විදිහට වෙනස් කර යුතුයි. මොකද ඔවුන් තමයි සමාජයට යමක් තීන්දුව කිරීමේ තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ. මාධ්‍යෙන් විශාල වශයෙන් කරන්නේ වැරදි ප්‍රවෘත්ති තමයි අපි ඉස්සරහට දෙන්නේ. හේතුව සියල්ලට 225 කියලා අපි කොහොන කරලා 225ට ගහන වෙලාවේ මේ රජයේ දැවැන්ත රාජ්‍ය නිලධාරි ප්‍රමාණයක් ඉන්නවා මේ හා සමානම රට විනාශ කරන දූෂණයට වංචාවට ලක් වෙච්ච. ඒ වගේම තමයි මේ රටේ දැවැන්ත ව්‍යාපාරික පැලැන්තියක් ඉන්නවා මේ රටේ බදුමුදල් වංචා කරන. ඒ වගේම තමයි මේ රටේ සමස්ත තාරුණ්‍ය කුඩු මත්ද්‍රව්‍ය සහ මේවත් එක්ක එකතු වෙලා දැවැන්ත ප්‍රමාණයක් ඔබ දකින්න ඇති. මේ අපි අල්ලනකොට කුඩුවල ප්‍රමාණය කොච්චර කෝටි ප්‍රකෝටි ගණන් වලින්ද කියන්නේ කියලා. මේක එකක්වත් ප්‍රධානයක් නෙවෙයි. මේක උණ්ඩියල් හරි වෙන මොනවා හරි ක්‍රමවලින් මේ රටෙන් එළියට යවන දැවැන්ත මුදලක්. මං කියන්නේ සෑම කෙනෙක්ම මේ වෙනසට භාජනය වෙන්න නම්, වෙනස් වෙන්න නම් මේ සමාජය පිරිපුන් දේශේ මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේ සියල්ල අපි දැනුවත් විය යුතුයි. 225 ගෙදර යවන්න සූදානම් වෙලා මේ රට එකතරට ගේන්න විදියක් නැහැ. ඔබ කිව්වා සමහර දර්ශකවලින් අපි ඉන්නේ ගොඩක් පස්සේ කියලා. ওই දර්ශකවලින් ඉස්සරහින් ඉන්නවා කියන රටවල අපි ගිහිලා ඉගෙන ගන්නකොට, ජීවත් වෙනකොට, ඒ රටේ කොච්චර නීතිගරුකභාවය දකිනකොට, සමාජයේ කොයිතරම් මානුෂීය ගුණංග වලට ආචාර කරනවද කියලා දැක්කහම අපි මේ රටවල ඉඳලා හීනමවනක් කවද්ද අපේ ලංකාව අපි එතෙන්ට ගේන්නේ කියලා. සමහරවිට ඔබතුමාලා අපිව දන්නේත් නැද්ද අපි පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු කියලා. මම පාර්ලිමේන්තුවට අලුතෙන් ආවේ මේ වෙනකොට අවුරුදු 4ට ආසන්න කාලයක්. ඡන්ද දායක අපෙන් ඉල්ලුවේ අනීතික දෙයට අපෙන් උදව්පදව්. මං කිසිම දවසක් මං ඕන තැනක කියනවා අද වෙනකම් පාර්ලිමේන්තුවේ නියෝජනය කර මේ අවුරුදු 4 අම්පාර දිසාපතිවරයවට කිසිම ප්‍රාදේශීය ලේකම් කෙනෙකුට, කිසිම රාජ්‍ය නිලධාරියෙකුට, කිසිම පොලිසියෙකුට අනීතික එක දෙයකටවත් මං කතා කරලා නැහැ. ඒකේ අවසාන උත්තරේ තමයි මං හොඳටම දන්නවා ඡන්ද දායක ඇතුළු මා ප්‍රතික්ෂේපයට ලක්වීම ඇත. ඒකේ උත්තරේ සමට එන අවුරුද්ද මම ඊළඟ සැරේ පාර්ලිමේන්තුව නොඑන්නත් ඉඩ තියෙනවා. ඇයි ඒ? ඔබ කතා කරන මෙන්න මේ ක්‍රමවේදයේ ඉෂ්ටකරන්න පාර්ලිමේන්තුවේ 225 එකෙක් විදිහට මම මගේ සම්පූර්ණ ශ්‍රමයේ දායකත්වයක අපකිරීම කරලා තියෙනවා. හැබැයි කෝව අපිට වටිනාකම්. ඒ නිසා මෙහෙම මිනිස්සුත් ඉන්නවා සහ මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ කියන එකත් මම පිරිපුන් දේශයක් ඇතුළේ ඉල්ලනවා. වෙනසක් කරනවා නම් වෙනසට භාජන යුතු තවත් කරුණු තියෙනවා. ඔව්, අපි පිළිගන්නවා ඔබේ ක්‍රමවේදය. අපි උපරිම සහයෝගය දෙනවා ඔබට. ඒ නිසා මේ තාම මම කෙටියෙන් කියන්නේ එක දෙයයි. දියණියක් ඉපදුනාට පස්සේ ඇයට තියෙනවා වැඩි වේටපත් වෙන එක. ඇයව තියෙනවා කවදාද දවසක මනමාලියක් කරන එක. ඇයට තව දෙයක් තියෙනවා කවදාද දවසක ඇයත් මවක් වෙනවා කියන එක. ඒ නිසා මම හිතන්නේ පිරිපුන් දේශයේ වැඩසටහන අද දරුවෙක් හැටියට ඉපදුනා පමණයි. ඇයි වැඩි වේටපත් කරන්න මනමාලියක් කරන්න මවක් කරන්න මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ හැම කෙනෙක්ටම, සමාජයේ ඉන්න හැම කෙනෙක්ටම අයිතියක් තියෙනවා, යුතුකමක් තියෙනවා. හැබැයි අයිතිය සහ යුතුකම දැනගන්න දේවා ඔබ කණ්ඩායමට මේක තව මිනිස්සු ගාවට ගෙනියන්න තව බොහෝ දෙයක් කරන්න තියෙනවා. හැබැයි ඒකට අපිනුත් ශක්තියක් දායකත්වයක් ලැබිය යුතුනවා. මම හිතන්නේ මෙතන ඉන්න හැම කෙනෙක්ගෙම ඒකට දායකත්වයේ ශක්තිය ලැබුණොත් අපි ලස්සන තැනකට යන්න පුළුවන් වෙයි. ඔය කියන 2040 ගමන අපිට ලස්සනට නිම කරන්නත් පුළුවන් වෙයි. කරපු උත්සාහයට, ප්‍රයත්නයට ඔබට බොහෝ පිං. ඔබට තව ශක්තිය ධෛර්යය ලැබේවා මේ ලස්සන ඉරණමට අපිට හැමෝටම යන්න හැකියාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි.